මන් චිකන් බාබිකියු එකට සෝස් එක හදා ගන්න හදන්නේ මං ඉස්සෙල්ලාම ඉඟුරු මම මේක ක්ලීන් කරලා සෝතලා අරන් තියෙන්නේ මේ ටික මම මෙහෙම එකතු කර ගන්නවා සුදු ලුණුත් එකතු කර ගන්නවා මම මේ ඔක්කොම ටිකක් වැඩිපුර අරන් තියෙනවා ගොඩක් හදන හින්දා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කිලෝ එක ප්‍රමාණයට කොච්චර ඕනේද කියලා ඒත් එක්කම මම Yogurt, එකතු කර ගන්නවා. විනාකිරි එකතු කර ගන්නවා. ඒකෙන් තමයි මම මේ ටික අඹර ගන්නේ. ඊට පස්සේ මම මේ ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කර ගන්නවා. හරි මම ඔක්කොම බ්ලෙන්ඩ් කරගත්තා. මම මේ බ්ලෙන්ඩ් කරගෙන තියෙන්නේ මස් වර්ග දෙකකට එළු මස් එකටයි කුකුල් මස් එකටයි. මම මේකෙන් භාගයක් මේ බෝල් එකට මෙහෙම එකතු කර ගන්නවා. භාගයක් ඉතුරු කර ගන්නවා අනිත් එකට ඊට පස්සේ ඒකට මම ගම්මිරිස් කුඩු වලිනුත් භාගයක් එකතු කර ගන්නවා මිරිස් කුඩු වලින් භාගයක් බැදපු තුන පහ කුඩු වලින් භාගයක් කුරුදු කුඩු වලින් භාගයක් කොටාගත්තු එනසල් ඒවැනුත් භාගයක් ලුණු රසය අනුව දාගන්න පස්සේ බරලා දාගන්න සෝස් වලිනුත් මේ විදියට භාගයක් එකතු කරලා අපි හොඳට මේක කලවම් කරගමු රස බලන්න මම තව ලුණු ටිකක් එකතු කරනවා ඔගොල්ලෝ රස බලලා ඔයාලගේ රසය අනුව ලුණු එකතු කරගන්න. දැන් මම මේක පැත්තකින් තියලා සෝස් එකට චිකන් එකතු කරන්න කලින් මම මේ විදිහට චිකන් කෑල්ලක් අරගෙන මේ ගෑරුප්පුවේ මේ විදිහට පොඩ්ඩක් සිදුරු කරනවා. එතකොට තමයි අපේ සෝස් එක හොඳට මේ මස් වලට ඇතුළට වදින්නේ. මේ මෙහෙම පොඩ්ඩක් මේ විදිහට සිදුරු කර ගන්න. මෙන්න මේ වගේ. ඒ විදිහට මස් ටික ඔක්කොම සිදුරු කර ගන්න. මම මස් ටික ඔක්කොම මේ විදිහට සිදුරු කරලා එකතු කරගත්තා. දැන් මේ විදිහට
හොඳට සෝස් එක හැමතැනටම යන විදිහට කලවම් කරගන්න. මේක කෑ ගානක් තියෙන තරමට රසයි. කලවම් කරලා අපි ෆ්‍රිජ් එකේ තියාගමු. මම දැන් එළු මස් එක මිශ්‍ර කරගන්න හදන්නේ අර වගේම මේ ඉතුරු ටික ඔක්කොම මෙහෙම එකතු කරනවා. දෙදපු තුන පහ කුඩු ගම්මිරිස් මිරිස් කුඩු ඔක්කොම මේ විදිහට එකතු කරගමු. එනසල් කුරුඳු ලුණු නම් මම තව ටිකක් දාන්න ඕන. සෝස් මම ලුණු ටිකක් තව එකතු කරනවා. ඒත් එක්කම මට පෙන්වන්න අමතකුණා ඔලිව් තෙල් මේස හැඳි දෙකක් වගේ එකතු කරගන්න ඕන. මට අරකටත් එකතු කරන්න ඕන, ඒක අමතකුණා පෙන්වන්න. මෙහෙම ඔලිව් තෙල් ටිකක් මෙහෙම හොඳට කලවම් කරගමු. පස්සේ මස් ටික මෙහෙම එකතු කරගන්න. ඒවා සිදුරු කරන්න ඕනේ නෑ, ඒවා මස් කෑලි කටු නෑ. ඊට පස්සේ හොඳින් කලවම් කරගන්න. මේක දැන් අපි වහලා ෆ්‍රිජ් එකේ තියාගමු. මට අමතක වුණා ඔලිව් තෙල් එකතු කරන්න. මම දැන් එකතු කරනවා මේ ඔලිව් තෙල් ටික මේ විදිහට දාලා ඒකත් අපි හොඳට කලවම් කරගමු. දැන් හරි, අපි මේක පැය කීපයක් තියාගමු. අපි දැන් බාබිකියු හදාගන්න යන්නේ ඉස්සෙල්ලාම අඟුරු ටික මෙන්න මේ විදිහට බාබිකියු මැෂින් එකේ අඟුරු දාන කොටසට දාලා ලයිටර් ටිකකුත් පත්තු කරලා මෙහෙම අඟුරු අස්සට දාලා අපි අඟුරු ටික පුච්ච ගන්න ඕන. ඒකට ටිකක් වෙලා යනවා. අඟුරු ටික ඔක්කොම හොඳට පිච්චුනාට පස්සේ මෙන්න මේ විදිහට චිකන් මටන් ඔක්කොම රැක් එකේ මේ විදිහට තියලා අපි අඟුරු උඩින් තියාගෙන පුච්චගමු. ඒත් එක්කම ඔයාලා කැමති නම් ලූණු ගෙඩියක් සුදු ලූණු ගෙඩියක් මෙන්න මේ විදිහට පුච්ච ගන්න. ඒකත් හරිම රසයි බාගෙට පිච්චිලා චිකන් එක කනකොට. ඉතින් ඔයාලත් හදලා බලන්න. අපි අද මේක කරන්නේ එළියේ, ඒ නිසා ටිකක් කරුවලයි. ඉතින් මගේ චිකන් මටන් මේ දෙක නම් දැන් හදලා ඉවරයි. මේ තියෙන්නේ ඒක මං ඒත් එක්කම කන්න අල ටිකක් බැදලා සලාදෙකුත් හදාගත්තා. ඔයාලත් හදලා බලන්න. මගේ වීඩියෝස් වලට කැමති නම් යාළුවොත් එක්ක ෂෙයා කරන්න. මේ චිකන් එක හදලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම හැමදාමත් රැඳී ඉන්න. ඔයාලා සියලු දෙනාට බොහොම ස්තුතියි.